ජීවිත රිදෙන්න අපේ වැඩසටහනේ ඔබ දන්නවා අපි මේ කාල වේලාව වෙන් කරගන්නේ ඔබේ නිරෝගී බව වැඩි කරගන්නටයි කියලා. හැබැයි අද කතා බහ බොහොම වෙනස්. අපි අද පුංචි බිලින්දන් ගැනයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් දැන් නව යුවලක් විවාහ පාත්‍ර වුණාට පස්සේ ඔවුන්ගේ මීළඟ එකම සිහිනය වන්නේ කිරිකැටි සිනා හඬක් තමන්ගේ නිවසෙන් අහන්නට ලැබෙන එක. දැන් අන්න ඒ නිසාම දැන් මෙවැනි මේ බලාපොරොත්තු ඉෂ්ට වුණාට පස්සේ පුංචි දරු පැටියෙක් ඉපදුනාම මේ අලුත් අම්මලට තාත්තලට කොයිතරම්නම් ප්‍රශ්න තියෙනවද? අපි කලින් හිතන්නේ මෙච්චර ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් අලුත් අම්මලා තාත්තලා දන්නව ප්‍රායෝගිකව අපිට මුහුණ පාන්න තිබෙන ගැටලු රසක් පිළිබඳව. විශේෂයෙන්ම ඔවුන් නිරෝගීව තබන්නේ කොහොමද? දැන් මොනියම් හෝ වෙනසක් මේ දරුවෙකේ දැක්කොත් මේක රෝගී තත්ත්වයක්ද? මේක සාමාන්‍ය තත්ත්වයක්ද? අන්න ඒ නිසාම අද දවසේ නිරෝගී විශේෂාංගය අපි වෙන් කරගන්නේම මේ පුංචි කිරිකැටියන් ගැන, මේ පුංචි බිලින්දන් ගැන කතා කරන්න. මේ ගැන කතා කරන්නත් ඉතින් බොහොම හොඳින් මේ ගැන දන්නා කියන විශේෂඥ වෛද්‍යවරියකට අපි ආරාධනා කළා. ඇයව හඳුනාගෙනම කතාබහ ආරම්භ කරමු. අද අපිත් එක්ක එකතු වී සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍ය රාගම ශික්ෂණ රෝහල සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාගම වෛද්‍ය පීඨ වෛද්‍යතුමනි ආයිබෝන් සුබදසන. හරි, මුල්ම ප්‍රශ්නේ අපි මුල්ම තනීම පටන් ගන්නට ඕන. දැන් ඔන්න දරුවෙක් ඉපදුනාට පස්සේ රෝහලේදී දරුවෙක් ඉපදුණු විගසම වෛද්‍යවරුන් මොනවද මේ දරුවන්ගේ පරීක්ෂා කරන්නේ? සහ ඒකේ දෙවැනි කොටස විදියට මේ දරුවා නිවසට ගෙන යන විට රෝහලෙන් පිටත් වීමට පෙර මොන මොන වගේ දේවල්ද මේ දරුවාගේ පරීක්ෂා කරන්නේ? ඔව් ඉෂාරා, එක ගොඩක් වැදගත් ප්‍රශ්නයක් මං හිතන්නේ. මොකද දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට ගොඩාක් බලාපොරොත්තු හිතේ තියාගෙන ඉඳලා එකපාරම මේ දරුවා ලැබුණාට පස්සේ ගොඩාක් ප්‍රශ්න හිතට ඇති වෙනවා දෙමව්පියන්ගේ. අපි සාමාන්‍ය දරු ප්‍රසූතියකින් හෝ සිසේරියන් සැත්කමකින් දරුවෙක් බිහි වුණාට පස්සේ ඒ දරුවා ලැබෙන ආකාරය අනුව සමහර වෙලාවට එක දවසක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දවස් දෙක තුනක් වෙන්න පුළුවන් රෝහල් ගත කරලා තියලා තමයි දරුවව නිවස බලා පිටත් කරන්නේ. ඒකෙදී අපි කාරණා කීපයක් ගැන බලනවා. ඇත්තටම දරුවෙක්ව පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරනවා. ඒකෙදි ඇත්තටම අපි කරන්නේ දරුවගේ සියලුම අවයව පරීක්ෂා කරනවා බාහිර වශයෙන්, විශේෂයෙන්ම දරුවගේ ඇස්, දරුවගේ හෘදය. ඊට අමතරව දැන් අපිට මේ පින්තූර වලින් බලන්න පුළුවන් දරුවගේ හෘද වස්තුව පරීක්ෂා කරනවා. ඊට අමතරව දරුවගේ උකුල් ඇට, ඒ වගේ විවිධ අවයව පූර්ණ පරීක්ෂාවකට ලක් කරනවා. අපි එහිදී විවිධ සංකූලතා හෝ වෙනස්කම් අඳුරගත්තොත් ඒවලටත් අපි අවස්ථාවෙම පියවර ගන්නවා. අවශ්‍ය පරීක්ෂණ වලට යොමු කරන්න පුළුවන්. ඊට අමතරව දෙවෙනි කාරණාව විදිහට මව් කිරිදීම. අපි හිතනවා ඒක ගොඩක් සරල දෙයක් කියලා. ඇත්තටම ලොකු මානසික ආතතියක් එනවා මවට, විශේෂයෙන්ම දරු ප්‍රසූතියකට පස්සේ. ඒක මේ සීසේරියන් සැත්කමක්ද සාමාන්‍ය ආකාරයෙන් දරුවා ඉපදුනාද ඒක අදාළ වෙන්නේ නැහැ නේද වත්තුමනි? ඒක තමයි. මවක් සාමාන්‍යයෙන් ඒ වෙලාව ඉන්නේ හිතාගන්නවත් බැරි, මානසිකව දරාගන්නත් බැරි අවස්ථාවක. ඊළඟට හැබැයි අයට එහෙමයි කියලා නිකන් ඉන්න බෑ. කිරි දෙන්නටම ඕනේ. ඒ නිසා ඒ අවස්ථාව රෝහලෙන් පිට වෙන්න ඉස්සෙල්ලා විශේෂයෙන් කොහොමද මව මේ කිරි සම්බන්ධව දැනුවත් වෙන්නට ඕනේ? ඔව්, ගොඩක් දුරට මේ අම්මලට එන ප්‍රශ්නයක් තමයි මුලින්ම කිරි එන ප්‍රමාණය ඇද්ද මේ දරුවට කියන එක. අපි දන්නවා ගර්භණී අවස්ථාවේ විවිධ හෝමෝන මගින් දරුවගේ දරුවා වෙනුවෙන් එන කිරි නිෂ්පාදනය නැවතිලා තියෙන. ඒක තමයි සබාදාමේ විදිහ. නමුත් ඊට පස්සේ දරුවා ලැබුණාට පස්සේ ටිකින් ටික තමයි කිරි වර්ධනය වෙන්න, කිරි නිෂ්පාදනය වෙන්න ගන්න. ඉතින් මුලින්ම අපිට තියෙන චැලෙන්ජ් එකක්, එහෙම නැත්නම් අභියෝගයක් තමයි මේ මවට තේරුම් කරන එක. මුලින්ම කිරි ලැබෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ පොඩි ප්‍රමාණය දරුවට ඇති. මොකද ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කනගාටු වෙනවා, අනේ මේ ප්‍රමාණය ඇද්ද දරුවට, බඩගිනිද එහෙම කියලා. ඉතින් සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවා හොඳ කිරි නිෂ්පාදනයක් එන්නේ. හැබැයි මුල් අවස්ථාවේ ප්‍රමාණය දරුවට ඇති. දැන් අපිට මේ පින්තූරයෙන් පේනවා වගේ කහපාටට තියෙන අපි කියනවා කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් රන් කිරි කියලා. ඉතින් ඒකේ ගොඩාක්ම ප්‍රතිශක්තියට වැදගත් දේවල් තියෙනවා. ඊට අමතරව ප්‍රෝටීන තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. සමහරවිට පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් ලැබෙන්නේ. නමුත් ඒක ගොඩක්ම දරුවට වටිනවා. ඊට පස්සේ තමයි මේ සුදු පැහැයට පේන සාමාන්‍යයෙන් එන මව් කිරි එන්නේ දවසක් දෙකක් යනකොට. ඒකෙත් අපි කතා කරනවා මුල කිරි සහ පහු කිරි කියන එක ගැන. මේ මුල කිරිවලදී සාමාන්‍යයෙන් ප්‍රෝටීන වැඩි, පහු කිරිවල අපි කියනවා මේ දේ වැඩි කියලා. ඉතින් මේ දෙකම දරුවට අවශ්‍ය වෙනවා. ඉතින් ওই වගේ දේවල් ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා දරුවෙක්ව රෝහලෙන් පිට කරන්න කලින්. මේ පිළිබඳව සියලු උපදෙස් ඔවුන්ට ලබා දෙනවා අනිවාර්යයෙන්. දැන් ගෙදර ගියත් මවට මේ ළඟට තිබෙන ලොකුම ගැටලුව තමයි මේ මව් කිරි දීම සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට මටත් දරුවෙක් ඉන්න මම අම්ම කෙනෙක් නිසා මමත් දන්න දෙයක් තමයි දැන් දරුවා ලැබෙන්න කලින් මම හිතපු දෙයක් තමයි අපි දැකලා තියෙනවා ඡායාරූපවල හරි අපි දන්න කෙනා අය හරි දරුවන්ට කිරි දෙනකොට මේක හරි සරල දෙයක් නේ. මෙහෙම තියාගත්තා දරුවා කිරි බොයි. ඒක හරි සරල දෙයක්. හැබැයි ඒක
ප්‍රායෝගිකව අත්විඳින අලුත් අම්මලාට තියෙන ගැටලු රසක් තිබෙනවා. මම කිරි දෙන ආකාරය හරිද? දරුව හරියට කිරි බොනවද? දරුවගේ බඩ පිරුණාද? ඒ දරුව අඬන්නේ හැමතිස්සෙම බඩගින නිසාද? මේ කිරි දීම සම්බන්ධවත් අපි තව ටිකක් අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කළ යුතුයි. මම හිතුවා මේක ගොඩක්ම වැදගත් කියලා. Because මව් කිරි කියලා කියන්නේ දැන් ඒක තමයි ගොඩාක්ම වැදගත්ම දේ. දරුවට අපි කියනවා දරුව වෙනුවෙන් හැදිච්ච පෝෂණය තමයි මව් කිරි කියලා කියන්නේ. මොකද ගොඩක් අය පිටි කිරි වගේ දේවල් වලට යොමු වෙන්නේ හේතු වෙනවා මුලින්ම මං හිතන්නේ ඒක සුදුසු නෑ. මව් කිරි තමයි ගොඩාක්ම දරුවට හොඳම දේ. දැන් මේකට ලැබෙන සහයෝගය ගැන කතා කරනවා නම් ඇත්තටම ගර්භණී කාලයේදී දැන් අපේ ගොඩාක්ම විශේෂයෙන්ම වෛද්‍යවරු සහ හෙදකාර මණ්ඩලය මිඩ්වයිෆ්ලා ඒගොල්ලෝ ගොඩක් මේ සම්බන්ධයෙන් දැනුවත් කරනවා අම්මලව. දරුව ලැබෙන කලින් ඉඳන්ම මේ කිරි දෙන ඉරියව්ව දරුවව කොහොමද හසුරවා ගන්න හැම දෙයක් ගැනම දැනුවත් කරනවා. ඊට අමතරව දරුව ලැබුණාට පස්සේ ඒ අත්දැකීමත් එක්ක විශේෂයෙන්ම මිඩ්වයිෆ්ලා අපේ නර්ස් නෝනලා හෙදයන් වෛද්‍යවරුන් ඒගොල්ලෝ හැමෝම දැනුවත් කරනවා අම්මව. ගොඩක් වෙලාවට අපි මේ කිරි ඇතිද කියන ප්‍රශ්නේ එනවනේ අපිට දරුවාට කිරි ඇතිද කියන එක. ඒක අපි මුල්ම අවස්ථාවේ බලන්නේ දරුවාගේ බරෙන් බලනවා. පළවෙනි දවස් 5 දවස් 7 ඇතුළත යම් කිසි ප්‍රමාණයකට බර අඩු වීමක් වෙන්න පුළුවන්. අපි ඒක කිරි මදි වීමක් කියලා කියන්නේ නැහැ. ඒකම දරුවාට මුත්‍රා පිට වෙන වාර ගන්න. ඒක ගොඩක්ම වැදගත් වෙනවා. පළවෙනි දවස් දෙක තුනේ සාමාන්‍යයෙන් දවසට දෙපාරක් තුන් පාරක් වගේ තමයි මුත්‍රා පිට වෙන්නේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ කිරි මදි කියලා. සමහරවිට දවස් 4 5ක් යනවා දරුවට සාමාන්‍ය විදිහට 4 5 පාරක් මුත්‍රා යන. ඉතින් ඔය වගේ කාරණා ගැන වෛද්‍යවරු හෙදියන් විදිහට අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බලනවා. ඉතින් ගොඩාක් වෙලාවට සපෝට් එකක් දෙනවා විශේෂයෙන්ම රෝහල්වල. අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලැක්ටේෂන් මැනේජ්මන්ට් සෙන්ටර්. එහෙම නැත්නම් කිරි කලමනාකරණ ආයතන තියෙනවා. ඉතින් වලින් ගොඩක් උදව් කරනවා දෙමව්පියන් විශේෂයෙන්ම මවට දරුවව හසුරව ගන්න කොහොමද කිරි දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම දැන් මවට ඇතිවන ඊළඟට ඇතිවන ගැටලුවක් තමයි දැන් ඔබ කිව්වනේ අර මුලින් එන කිරි මේ වගේ පස්සේ එන කිරි මේ වගේ මේ සියලුම එක පියවරක තිබෙන මේ සියලුම කිරි මව දරුවට ලබා දිය යුතුමයි කියලා. දැන් කොයිතරම් වෙලා අපි එකවරක් කිරි දෙනකොට එක පියවරකින් කොයිතරම් වෙලා කිරි දීලාද අනිත් පියවරට මාරු කරලා ගත යුත්තේ සහ පැය කීයකට වරක්ද? සමහර විට අර ඔබ කිව්වත් වගේ සමහර මිඩ්වයිෆ් නෝල් උපදෙස් දෙනවා පැය 3කට වරක් පැය 4කට වරක් දරුවා නිදිනම් ඇහැරවල හරි දෙන්න. එහෙමද දෙන්න ඕනේ? එහෙමත් නැත්නම් දරුවාගේ අවශ්‍යතාවය මතද? ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒකේ මම කියන්න කැමති ඒක ආකාර දෙකකට මට උත්තර දෙන්න පුළුවන් ඇත්තටම. අපි මුලින්ම කියන්නේ on demand feeding. On demand feeding කියන්නේ දරුවට අවශ්‍ය වෙලාවට කිරි දෙන්න. ඒතර ඒකෙදි අපි කියනවා hunger cues. එහෙම නැත්නම් බබාට බඩගිනි කියලා කොහොමද එයා පෙන්눔 කරනවා. සමහර වෙලාවට කට ඇරලා අම්මා දිහා බලලා විවිධ ආකාරවලින් බඩගිනි බබාට වෙනස්. බබාගෙන් බබාට වෙනස්. ඇත්තටම අම්මා තමයි හොඳම කෙනා ඒක අඳුර ගන්නත්. ඉතින් ඒ දේවල් අඳුරගෙන දරුවට අවශ්‍ය වෙලාවට කිරි දෙන්න කියලා අපි කියනවා. කිරි දෙන කාල සීමාව ඒක සමහර වෙලාවට ඒක ඇත්තටම අපි කියන්නේ නිශ්චිත කාල සීමාවක් කියලා. සමහර දරුවන් විනාඩි 10ක් වෙන්න පුළුවන් විනාඩි 20ක් වෙන්න පුළුවන්. හැබැයි විනාඩි 30කට වඩා කිරි බොනවා කියන්නේ ඒක අපි නිර්දේශ කරන්නේ නැහැ. කියන්නේ ප්‍රමාණය වැඩි. හැබැයි එක පියවරකින් එකවරකට කිරි දෙනවා නම් අර ඉෂාරා කිව්වා වගේ මුල කිරි පහු කිරි කියන දෙකම දරුවට ලැබෙනවා. අපි ඒ අවස්ථාවේ දවස් කීපයක් යනකොට දරුවාගේ බර පරීක්ෂා කරලා හැමදේම හොඳයි නම් අපි ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නේ මේ විදිහටම කිරි දෙන්න කියලා කියන්න පුළුවන්. සමහර අවස්ථාවල ටිකක් වැඩිපුර සපෝට් එකක් උදව්වක් ඕන වෙන අම්මලා ඉන්නවා. දරුවාගේ වර්ධනය මදි කියලා අපි අඳුර ගන්න. උපත් බරට සාපේක්ෂව ඉතා ඉක්මනින් බර අඩු වීගෙන යනවා නම් හරියටම හරි. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි ටිකක් මේක ක්‍රමවත් කරන්න පැය 3න් 3ට කිරි දෙන්න එහෙම නැත්නම් කිරි දොවලා දෙන්න ඒ වගේ දේවල් නිර්දේශ කරනවා. ඉතින් මේක දවල දීම ගැනත් අපි කතා කරන්න තමුණ අතුරු ප්‍රශ්නක් විතරට අහන්න හිතුණා. දැන් සමහර අම්මලා කාර්යබහුලයි. සමහර විට රැකියාවකට යන්න හෝ වෙනත් කටයුත්තකට යන්න හෝ අධ්‍යාපන කටයුත්ත සඳහා යන්නට සිදු වෙනට පුළුවන්. දැන් මේ කිරි දොවල දුන්නා කියලා මේකේ ගුණය අඩුවක් සිදු වෙනවද? එහෙම සිදු වෙන්නේ නැහැ. එහෙම සිදු වෙන්නේ නැහැ. ඒකේ එකම දේ තියෙන්නේ කිරි දොවනවා කියන්නේ අපි කිරි ඉලේට අරගෙන තව භාජනයක දාන්න වෙනවා. ඒතකොට විස බීජ ශරීරගත වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඉතින් කෙලින්ම අම්මගෙන් දරුවට ලබා දෙන්න පුළුවන් නම් ඒ සම්භාවිතාව අඩු වෙනවා ඇත්තටම. ඉතින් නමුත් ඒ වගේ ඔබට මේ කිව්වා වගේ අවශ්‍ය අවස්ථාවල කිරි දොවල දෙන එක කරන්න පුළුවන්. ඒක ශීතකරණයේ දාලා තියන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් සමහරවිට අපි කියනවා ෆ්‍රීස් එකේ. එහෙම නැත්නම් අධි ශීතකරණයේ මාස ගාණක් තියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපේ අම්මලාට ඊළඟට ඇති වෙන ගැටලුව තමයි දරුවන් නිතර අඬනවනේ.
සමහර දනුව නිතර අඬනවා සමහර දනුව අඬන්නේම නැහැ මේ දරුව අඬන්නේ හැමතිස්සෙම බඩගිනි වෙලාද නැත්නම් වෙනත් ගැටලුවක් ඇති වෙලාද අපි වෛද්‍යවරයෙක් වෙතට යන්නට කලින් අම්මටම මේක විනිශ්චය කරගන්න පුළුවන් නේ එහෙම විශේෂ අවස්ථා තිබෙනවද මේ අඬන්නේ මේකටද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්ද ඔව් ඒක ඇත්තටම ලේසි ප්‍රශ්නයක් ඒ වගේම අමාරු ප්‍රශ්නයක් ඒක දැන් ගොඩක් වෙලාවට දරුව අඬන හැම වෙලෙම අම්මා පෙළඹෙනවා කිරි දෙන කිරි දෙන අපි හිතන්නේ බඩගිනි වෙලා කියලා බඩගිනි වෙලා කියලා ඇත්තටම ඒක නෙමෙයි ඇත්ත දැන් දරුවට කතා කරන්න අපහසුයි අර කියන්න අපහසුයි යන්නේ එකම දේ අඬන එක. ඉතින් ඒ නිසා එයාට තරහ ගියාම පොඩක් අපහසුතාවයක් ඇඟට දැනුනහම දාඩියයි නම් සීතලයි නම් අනිවාර්යයෙන්ම ඉතින් බඩගින්න දැනුනම ඔය හැම දෙයකම අඬනවා. ඉතින් මං හිතන්නේ ටිකෙන් ටික දරුවව හසුර ගන්නකොට අම්මා තමයි හොඳම කෙනා අඳුරගන්නේ මෙයා නෝමල්ද මෙයා මේ සාමාන්‍ය තත්ත්වෙද එහෙම නැත්නම් ඇත්තටම බඩගිනි වෙලාද කියලා. හැබැයි දරුවෙක් නොනවත්වාම අඬනවා නම් වෙනත් රෝග ලක්ෂණ තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියමු අධික උෂ්ණත්වය, දරුවා කිරි බොනවා අඩුයි, නලව ගන්නෙම බෑ. ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ වෛද්‍ය උපදෙස් පැතුවත් හොඳයි. මොකද සමහර වෙලාවට අම්මට ඒක විනිශ්චය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් පුංචි කිරි කැටියෙක් ගෙදරට ගෙනාවට පස්සේ ඒ අලුත් අම්මටයි තාත්තටයි ප්‍රශ්න කෝටියක් තියෙනවා. මේ ප්‍රශ්න ටික විසඳගන්න හැට තමයි ඔන්න අද අපි නිරෝගී විශේෂාංගයෙන් විශේෂයෙන්ම ඔබ වෙතට අරගෙන එන්නේ. වෛද්‍යතුමීනි ඔන්න තවත් ගැටලුවක්. දැන් රෝහලෙන් ගෙදරට ගේනකොට දෙන උපදේශවල අංක එකටම තියෙන දෙයක් තමයි කිරි දුන්නට පස්සේ අර ගුඩුස් යවන්න ඕනේ. මේකට ආකාරයක් කියලා දෙනවා කොහොමද ඉරියව්ව කියලා ගුඩුස් යවන එක. ප්‍රශ්න ටික ඔක්කොම මම එකට අහගෙන යන්නම්. මොකද ඒක මේ අපේ ප්‍රේක්ෂකයන්ට තියෙන ගැටලු නිසා ඒ වගේම තමයි දරුවන්ට නිතර ඉක්ක වැටෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේක රෝගයක්ද? දරුවන්ගේ හුස්ම ගැනීමේ ප්‍රශ්නයක්ද? කිරි බොන්න ගිහිල්ලා මොනවා හරි හිර වෙලාද? එහෙමත් ප්‍රශ්නයක්ද? ඒ වගේම තමයි දරුවන්ට කිවිසුම් යනවා. මේ කිවිසුම් යන්නේ මොනවාන් හෝ ප්‍රතිශා රෝගයක් නිසාද සෙමහැදිලාද? මේ ප්‍රශ්න ටිකට අපි කොහොමද උත්තර දෙන්නේ? මං හිතන්නේ ඒක ගොඩක්ම වැදගත් ගොඩක්ම අයට තියෙන ප්‍රශ්න සමූහයක් තමයි. අපි මුලින්ම ගුඩුස් යවන කියෙම නැත්නම් අපි කියනවා බර්පින් කියලා. අපි ඒක ගැන කතා කරොත් අපිට පුළුවන් නම් මේ රූපයට යන්න, ඡායාරූපයට යන්න දැන් විවිධ ඉරියව් මේ රූපයෙන් පෙන්눔 කරනවා කොහොමද දරුවෙක්ව බර්ප් කරන්නේ එහෙම නැත්නම් ගුඩුස් යවන්නේ කියලා. මම මුලින්ම කියන්නම් කිරි දීලා ඉවර වෙන හැම වාරයකම අපි ගුඩුස් යවන්න ඕනද කියලා. ඇත්තටම නැහැ. කිරි දෙන ඉරියව්ව හොඳටම නිවැරදි නම් ගුඩුස් යවන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මූලිකම දේ. මොකක්ද කියලා මේක විද්‍යාත්මක පසුබිම තමයි. ඔව් විද්‍යාත්මක පසුබිම තමයි ඉෂාරා. මේකෙදි දැන් දරුවෙක් තමන්ගේ ඒ කියන්නේ අම්මගේ පියයුරට ලම් වෙලා කිරි බොනකොට ඒ සමහර වෙලාවට වාතය බොන අවස්ථා තියෙනවා. වාතය වගේ ගිලිලා ඊට පස්සේ එකෙන් බඩ ටිකක් පුරෝදානවා වගේ වෙනවා. ඒ කියන්නේ හුලම් පිරිලා කියලා කියනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක තමයි අපි බර්ප් කරන්න අවශ්‍ය වෙන්නේ. නමුත් හරි ඉරියව්වට දරුවව අල්ලගෙන ඉන්නවා නම් හරි ඉරියව්වට කිරි දෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම බර්ප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඇත්තටම. නමුත් ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද ඒකෙන් දරුවට සහනයක් ලැබෙන නිසා. අපි අර ඡායාරූපයට ආයමත් යන්න පුළුවන් නම් ඒකෙදි පෙන්눔 කරනවා කොහොමද මේ ඉරියව් තියෙන දරුවව බර්ප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමද ගුඩුස් යවන්න පුළුවන් කියලා මේකේ ආකාර තුනක් පෙන්눔 කරනවා. මේකෙදි ඇත්තටම අර කිව්ව වගේ විද්‍යාත්මක මූලධර්මයේ වෙන්නේ දරුවගේ බඩ තද කරලා අර වැඩිපුර පෙවිලා තියෙන වාතය පිට කරලා ඒකෙන් යම්කිසි සහනයක් ලැබලා දෙන්න. දැන් හරි හැටි එහෙම ගුඩුස් ගියාද කියලා අපි දැනගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට ඒදී අපිට තේරෙනවා සද්දයක් වගේ එනවා බබාට සහනයක් දැනෙනවා. නමුත් සමහර වෙලාවට ගියේ නැත්නම් ඒක ගැන දුක් වෙන්න අවශ්‍යත් නැහැ. ඒකේ තේරුම එහෙම අවශ්‍යතාවයක් නැහැ. උත්සාහ කරනවා එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඒකේ තේරුම ඉරියව්ව ගොඩක් වෙලාවට හරි නිසා එහෙම ගුඩුස් යැවීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක. ඉතින් මේ ඉරියව් තුනෙන්ම පුළුවන් දරුවන්ට ගුඩුස් යවන එක කරන්න. ඊට අමතරව ඉෂාරහපු අනිත් ප්‍රශ්න දෙක තමයි ඉක්ක වැටෙන එකයි කිවිසුම් යන එකයි. ඉක්ක වැටෙන එක සාමාන්‍ය දෙයක්. ඒකට මුකුත්ම විශේෂයෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කිවිසුම් යන. මේ දෙකම රෝග ලක්ෂණ විදිහට අපි හිතන්නේ නැහැ මුල් අවස්ථාව විශේෂයෙන්ම පළවෙනි දවස් කීපේ. නමුත් මේ කිවිසුම් යාමත් එක්ක දරුවට අධික උෂ්ණත්වයක් තියෙනවා නම්, කැස්ස තියෙනවා නම්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවල වෛද්‍ය උපදෙස් පතන්න ඕන. ඒ නිසායි අපි ඒ ගැන දැනුවත් කළේ. ඒ වගේම තමයි දැන් දරුවෙක් අර ගෙදර ගෙනාපු මුල් දවස් කිහිපයේ දරුවාගේ නිකන් හුස්ම ගැනීමේ අපහසුතාවයක් සමහර දරුවන්ට ඇති වෙනවා. නිකන් සද්දයක් ඇහෙනවා හුස්ම ගන්නකොට. මේක සාමාන්‍ය තත්ත්වයක්ද? සමහර විට මේ රෝහලෙන් දෙනවා සේලයින් වතුර ටිකක් නැහැට දාන්න. මේක සාමාන්‍ය තත්ත්වයක්ද නැත්නම් මේකත් මේ ප්‍රතිශා තත්වයක මූලාරම්භයක්ද? ඔව් ඔක ගොඩක් වෙලාවට සුලභව අම්මලා අහන්නේ දරුවගේ නැහය සොර සොර සද්දයක් එනවා. ඔක තමයි පාවිච්චි කරන වචනේ. ඉතින් මේකට එක හේතුවක් තමයි විශේෂයෙන්ම අවුරුද්දට අඩු දරුවන් ඒගොල්ලන්ට නහය බ්ලොක් වුණොත් නහය හිරවීමක් වුණොත් කටින් හුස්ම ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් හරි නහය හිරවීමක් වුණොත් ඒගොල්ලන්ට ගොඩක් අපහසුයි. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ උත්සාහ කරනවා
හුස්ම ගන්න. එතකොට සොර සොර සද්දයක් එනවා. ගොඩක් වෙලාවට මේකට නහයට ඔබතුමි කිව්වා වගේම නහයට සේලයින් බින්දුවක් දාලා මේක මැනේජ් කරගන්න පුළුවන් අපිට. නමුත් මම මුලින් කිව්වා වගේ මේකත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනවා නම් කැස්ස ඇති වෙනවා නම් එතකොට තමයි අපි බලන්න ඕනේ මේක විශේෂ රෝගී තත්වයක්ද කියන එක. නැත්නම් මේක හරිම සුලබයි. වෛද්‍යවරයෙක් වෙතට ගෙන ආ යුතුමයි. අනිවාර්යයෙන්ම. දැන් තවත් තියෙන ප්‍රශ්නයක් තමයි දරුවන් කහවීම. මේකත් බොහොම සුලබ තත්වයක්. මේ ගැනත් අපි පැහැදිලි කරගත්තොත් වෛද්‍යතුමීනි. ඒක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. මොකද 100ක් දරුවම් හම්බුනොත් අපි කියනවා 80ක් 90ක්ම කහ වෙන්න පුළුවන් කියලා. අපි කියනවා ඒක සමහර වෙලාවට ෆිසියොලොජිකල් ජෝන්ඩිස් එහෙම නැත්නම් මේක සාමාන්‍ය තත්වයක්. අපි පළවෙනි දවස් කීපය ඇතුළත බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්වයක් කියලා. අපිට ඡායාරූපයක්ත් තිබෙනවා. අපිට ඒකේට ඡායාරූපයට යන්න පුළුවන්. මේ ඡායාරූපයෙන් පෙන්눔 කරනවා දරුවගේ හැම ඒ වගේම දරුවගේ ඇස් කහ වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම දරුවගේ ඇස් දෙක බලන්න පුළුවන්. ඊට අමතරව දරුවගේ හැම විශේෂයෙන්ම උඩ කොටසට ඇඟිල්ල තියලා තද කරලා බලන්න පුළුවන්. දරුවා කහ වෙනවද කියලා. ඉතින් 80ක් 90ක්ම දරුවන් කහ වුණාට සමහර අවස්ථාවල දරුවන්ට අපි කියනවා නිල් පාට ලයිට් එක අල්ලන්න සිද්ධ වෙනවා. එමෙ නැත්තම් ලේ මාරු කිරීම කරන්න සිද්ධ වෙනවා. මේකට හේතු වෙන්නේ රුධිරයේ බිලිරුබින් කියන සංඝටකයේ වැඩිවීම. ඉතින් මේ 80ක් 90ක් දරුවන් කහ වුණාට බොහොම පොඩි ප්‍රමාණයකට තමයි මේ ප්‍රතිකාරවලට යන්න වෙන්නේ. අපි කියනවා ඒකෙදි අපි අඳුර ගන්න ඕන කියලා විශේෂ අවධානම් සහිත දරුවා. මේ කහවීම සඳහා. ඇත්තටම විශේෂ අවධානම් සහිත දරුවන් කියන්නේ අඩු මාසෙන් හම්බෙච්ච දරුවෝ. එහෙම නැත්නම් මවගේ සහ දරුවාගේ රුධිර වර්ගවල සමහර අවස්ථාවල తాවකාලික නොගැලපීම්. ඒව දීර්ඝකාලීන බලපෑම් නැහැ. తాවකාලික නොගැලපීම් උදාහරණයක් විදිහට අම්මා නෙගටිව් බ්ලඩ් ගෲප් එක නම් බබා පොසිටිව් බ්ලඩ් ගෲප් එක නම් සමහර අවස්ථාවල මුල් කාලයේ රතු රුධිරාණු ඉක්මනට කැඩිලා මේ බිලිරුබින් කියන සංඝටකය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕන. මොකද මේකට නිල් පාට ලයිට් එක අල්ලලා මුලින්ම ප්‍රතිකාර කරන්න අවශ්‍යද කියලා දැනගන්න. ඇත්තටම ඉෂාරා කහවීම ගැන අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. නමුත් මූලික වශයෙන්ම අපි දැනගන්න ඕනේ අපිට හිතෙනවා නම් දෙමාපියෙකුට දරුවා ගොඩක් කහ වෙලා කියලා මිඩ්වයිෆ් ලවා පරීක්ෂා කරගන්න. එමත් නැත්නම් ඒ නිර්දේශයේ මත වෛද්‍යවරයෙක් හරහා බිලිරුබින් පරීක්ෂාවකට ලක් කරගන්න. අපි ඉදිරි සතියකදී මේ කහවීම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කතා කරන මොද වෛද්‍යතුමිය කිව්වා වගේ මේකට දීර්ඝව කතා බහ කළ යුතු මාතෘකාවක් වන නිසා වේ. ඒ වගේම තමයි දැන් මේ දරුවෙක් ඉපදුණු විගස මේ දරුවා ගෙදර යන්න ඉස්සෙල්ලා රෝහලෙදීම තමයි මේ තයිරොයිඩ් පරීක්ෂාවක් සිදු කරනවා. මේක අනිවාර්යද සහ ඇයි මෙහෙම දෙයක් කරන්නේ? මේ තයිරොයිඩ් සින්පක්ෂයක් අම්මට තාත්තට තිබුණ නැතත් අනිවාර්යෙන් මේක මේ පරීක්ෂා කරනවා. ඇයි මේ තයිරොයිඩ් පරීක්ෂාව සිදු කරන්නේ? ඒක ගොඩක්ම කාලීන ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ තයිරොයිඩ් පරීක්ෂාවෙන් අපි බලන්නේ congenital hypothyroidism. එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය සම්බන්ධ අසනීපයක් ගැන. පිට රටවල්වල දැන් අනිත් රටවල්වල මේක ගොඩාක් අවුරුදු ගානකට කලින් දරුවන්ගේ සිද්ධ කරන පරීක්ෂණයක්. නමුත් ලංකාවේ අවුරුදු කීපයකට කලින් මේක දැන් ආරම්භ කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක දැන් ඉෂාර ඇහුවා වගේ අම්මට තාත්තට තිබ්බේ නැති වුණාද? මේක පරම්පරාවෙන් එන දෙයක් නෙමෙයි. ඕනම දරුවෙකුට තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටන්නේ නැති වෙන්න පුළුවන්. එමෙ නැත්තම් මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි කියනවා congenital hypothyroidism කියන තත්වය ඇති වෙනවා කියලා. මේකේ ප්‍රශ්නය තමයි මේක මුලින් හඳුන නොගත්තොත් මේන් දරුවාගේ මොළයේ වර්ධනයට දැඩි ලෙස බලපෑම් ඇති වෙනවා. ඒ හරහා දැන් ගොඩක් වෙලාවට දරුවාගේ මන්දබුද්ධික තත්ත්වයක් එහෙම නැත්නම් දරුවාගේ ක්‍රියාකාරකම් වල පරක්කු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේකේ හොඳ පැත්ත තමයි මේක මුලින්ම හඳුනගත්තොත් ඉතාම සරල ප්‍රතිකාර ක්‍රමයක්. තයිරොක්සින් කියන හෝමෝනිය මගින් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන්. ඉතින් අපි වෛද්‍යවරු විදිහට දකිනවා මේ තත්ත්වය මුලින්ම හඳුනා ගැනීම ගොඩක්ම වැදගත් කියලා. ඉතින් ඒ නිසා තමයි දරුවව තයිරොක්සින් එහෙම නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ පරීක්ෂාවකට ලක් කරන්නේ. මේක ඇත්තටම ක්‍රමාකාර දෙකකට කරන්න පුළුවන්. අපි කියනවා හීල් ප්‍රික් ටෙස්ට් එක කියලා දරුවගේ අටිපතුලෙන් පුංචි ලේ බින්දුවක් අරගෙන චෙක් කරන්න පුළුවන්, පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් දවස් 5ක් විතර ගියාට පස්සේ රුධිර සාම්පල් එකක් අපි කියනවා ලේ නහර වලින් අරගෙන එහෙම පරීක්ෂා කරන්නත් පුළුවන්. ඒක ගොඩක්ම වැදගත්. දැන් තයිරොක්සින් හෝමෝනින් මේක ඉක්මනටම යථාර්ථයට පත් කරගන්න පුළුවන් කියලා ඔබතුමිය කියවනේ. දැන් මේ හෝමෝන එතකොට ඔවුන් ජීවිත කාලය පුරාවටම ලබා ගත යුතුද නැත්නම් සීමිත කාල සීමාවකටද? ඒකත් ඇත්තටම ගොඩක්ම හොඳ ප්‍රශ්නයක්. දැන් තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා නැත්නම් උපතින්ම ජීවිතාන්තය දක්වාම තයිරොක්සින් හෝමෝනය ලබා ගන්න සිද්ධ වෙනවා. නමුත් සමහර අවස්ථාවල තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා නැත්නම් නමුත් ක්‍රියාකාරීත්වයේ తాවකාලික අකර්මණ්‍ය වීමක් නම් තියෙන්නේ. අපි අවුරුදු 3කට පස්සේ
බලනවා පුළුවන් ද මේ හෝමෝන් එක නවත්තලා බලන්න කියලා. අපි මේ අවස්ථාවේ චෙක් කරනවා TSH T4 කියන ලේ පරීක්ෂණ. ඒ අනුව අපි තීරණය කරලා බලනවා මේවා normal වෙනවා නම් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා නම් අවුරුදු 3කට පස්සේ මේක නවත්තන්න පුළුවන් ද කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. පළවෙනි අවුරුදු 3 ඇතුළත මොළයේ වර්ධනය ගොඩාක් වැදගත් දරුවෙකුට. ඉතින් ඒ අවුරුදු 3 අපි රිස්ක් එකක් ගන්නෙ නැහැ. අවදානමක් ගන්න නැහැ මේක නවත්තලා. නමුත් අවුරුදු 3කට පස්සේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටලා තියෙන දරුවෙකුට අපි මේක නවත්තලා බලන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දෙයක්නේ සමහර ඖෂධ වර්ග වෙන්න පුළුවන්, හෝමෝන වර්ග වෙන්න පුළුවන්, දීර්ඝ කාලීනව ගැනීම තුලින් අතුරු ආබාධයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් අපේ අම්මලා තාත්තලාත් බය වෙන්න පුළුවන්. දැන් මේක ජීවිත කාලෙම ගන්නනොත් තයිරොක්සින් වැනි හෝමෝනයක් එතුලින් දරුවන්ට වෙනත් ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඒ ගැනත් දැනුවත් කරමු. මොකද එහෙම හිතලා නොදී ඉන්නත් පුළුවන් නේ මේක. තැන්ක තමයි. දැන් ඇත්තටම මෙතන සාමාන්‍යයෙන් ඇඟේ හැදෙන්න ඕන දෙයක් තමයි තයිරොක්සින් හෝමෝනය කියලා කියන්නේ. ඒ හෝමෝනේ හැදෙන්නේ නැති නිසා තමයි අපි තයිරොක්සින් හෝමෝනය බාහිරෙන් ලබලා දෙන්නේ. ඒතකොට ඇත්තට මේක අමතර ඖෂධයක් වෙන්නේ නැහැ. ඇඟින්ම හැදෙන්න ඕන දේ හැදෙන්නේ නැති නිසා අපි ඒ අවශ්‍ය ප්‍රමාණ වලින් ලබලා දෙනවා. හැබැයි ඔබතුමීගේ සැකේ ප්‍රශ්නය සාධාරණයි. මොකද මේක වැඩි වුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දරුවව ක්‍රමවත්ව රුධිර පරීක්ෂණ වලට ලක් කරනවා. ඒ මට්ටම සාමාන්‍ය මට්ටමේදී තියලා තියෙන්නේ කියලා පරීක්ෂා කරනවා. වැඩි මට්ටමකට ගියොත් මාත්‍රාව අඩු කරලා බලමු. අන්න එහෙම තමයි තයිරොක්සින් හෝමෝනේ අඩුවක් තිබුණොත් ලබා දෙන්නේ. තවත් ඔන්න මුල් දින කිහිපේ ඇතිවන ගැටලුවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෙකණිය සම්බන්ධයෙන්. මේ පෙකණියට කොහොමද අපි සාත්තු කරන්නට ඕන, මේක වැටෙන්නේ කවදද, වැටුණාට පස්සේ අපි කොහොමද මේක විශේෂම දරුවා පිරිසිදු කරනකොට සේදුවට කමක් නැද්ද, ඊට පස්සේ කොහොමද තෙත මාතු කරන්න, අපි ඒ ගැනත් දැනුවත් කරමු වෛද්‍යතුමියනි. ඔව්, අපි දන්නවා දැන් දරුවෙක් හම්බුණාට පස්සේ යාගේ පෙකණිය කොටසක් ඉතුරු වෙන වැංගට සම්බන්ධ වෙලා නේද. සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට දෙමාපිය අහන ප්‍රශ්නයක් තමයි මේක සාමාන්‍යයෙන් වැටෙන්න ඕනේ කොයි කාලේ වගේද. පළවෙනි සතියෙන් වගේ වෙනකොට දවස් 5ක් දවස් 7ක් වගේ වෙනකොට සාමාන්‍යයෙන් පිකණිය ශරීරයෙන් ඒ ඉතුරු කොටස ඉවත් වෙනවා. නමුත් සති දෙකකටත් වඩා මේක පරක්කු වෙනවා නම් ඒක වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පතන්න ඕන. මොකද සමහර අවස්ථාවල ප්‍රතිශක්තිකරණයේ දුර්වලතා තියෙන දරුවන්ට පිකණිය වැටීම අසාමාන්‍ය ලෙස ප්‍රමාද වෙන්න පුළුවන්. එක දෙයක්. ඒක නරක තත්ත්වයක්. ඒක අපි ටිකක් පරීක්ෂා කළ යුතු තත්ත්වයක්. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් පෙකණිය වැටුණාට පස්සේ අපේ සුලභ වහන ප්‍රශ්නයක් තමයි මෙතන පොඩි තෙතමනයක් රැඳෙනවා. මේක විස බීජයක්ද කියන එක. ඒක ඇත්තටම සාමාන්‍යයි. පුංචි තෙතමනයක් දරුවගේ ඇඳුමේ ගෑවෙන එක ඒක සාමාන්‍යයි. එහෙමනම් ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි විස බීජයක් වෙන්නේ මොන වගේ වෙලාවටද? දැන් පෙකණියෙන් දුර්ගන්ධයක් එනවා නම්, ලේ වහනේ වීමක් එනවා නම්, එහෙම නැත්නම් පෙකණියේ වටේ තියෙන උදරයේ බිත්තිය රතු පාට වීමක් තියෙනවා නම් ඒක ගැන තමයි අපි ගොඩක්ම බය වෙන්න ඕනේ. ඒ ගැන අපි සැලකිලිමත් වෙලා වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම දැන් දරුවෙක් සෝදනකොට මේ ස්ථානයේ විශේෂයෙන්ම තෙත මාතු කළ යුතුද, වතුර රැඳෙන්න හොඳ නැද්ද, අපි කියන්නේ සිරුරේ අනිත් ස්ථානවලට වඩා මෙතන විශේෂයක් දක්විය යුතුද? අපේ අම්මලට හරියට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා අපි 얘ගෙන තවදුරටත් දැනුවත් කරගත්තා. ඔව්, විශේෂයෙන්ම සේදීමක් කියන්නේ සාමාන්‍ය විදිහට ස්නානය කරලා එතන තෙත මාතු කරාම හොඳටම ඇති. සහ තාලේප කරන්න පවුඩර් දාන්න විශේෂයෙන් ආලේප කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඇත්තටම එතන විශේෂයෙන් හැන්ඩල් කරන්න යාම, එතන විශේෂයෙන් අතපත ගන්න යාම හානි කර වෙන්න පුළුවන්. ඉතින් තෙත මාතු කරලා තියෙන එක හොඳටම ප්‍රමාණවත්. අපි මුලින්ම වෛද්‍යතුමනි මේ කතාබහ පටන් ගත්තෙම මේ මව් කිරි ගැන සඳහන් කළා. දැන් මව් කිරි කොතරම් කාලයක් දිය යුතුද? ඒක හොඳම ප්‍රශ්නයක් වෙන්නේ. මොකද දැන් රැකියාවට යන මව්වරුන්ට තමන් සාමාන්‍ය කියන්නේ මාස 6ක් වගේ දෙන්න ඕනේ කියලා. හැබැයි සමහර විට අම්මලට එතරම් කල් නිවාඩු නැති වෙන්නත් පුළුවන්. දෝල ලබා දීම සම්බන්ධවත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම අපි අමතර ආහාරවලට යන්නට කලින් මව් කිරි කොතරම් කාලයක් ලබා දිය යුතුද? අනිවාර්ය කාලය කොතරම්ද? ඔව් ඉෂාරා, මම එතනදී ඇතරම මුලින්ම පටන් ගන්න කැමති මව් කිරි තමයි තියෙන හොඳම පෝෂණය දරුවට. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම ආහාරය. දරුවගෙන් දරුවට සුවිශේෂී ආහාරය, එයාටම හැදිලෙන ආහාරය තමයි මව් කිරි. ඉතින් අපි සාමාන්‍ය නිර්දේශ කරන්නේ පළවෙනි මාස 6 එයාගේ අම්මට නිවාඩු තියෙනවා නම්, එයාගේ රස්සාවෙන් නිවාඩු තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන් නම්, සහ දරුවගේ වෙන සංකූලතා සහ වෙන විශේෂ අවශ්‍යතා නැත්නම් පළවෙනි මාස 6 මව් කිරි විතරක්ම දෙන්න කියන එක. ඒකට එන ප්‍රශ්නයක් තමයි මව් කිරි විතරක්ම කියන්නේ එහෙනම් බෙහෙත් දෙන්න බැරිද, ඖෂධ දෙන්න බැරිද, ජීවනී දෙන්න බැරිද, ඒ වගේ ප්‍රශ්න එනවා. වතුර දෙන්න බැරිද?
එතනදී ඇත්තටම වතුර දීම අපි නිර්දේශ කරන්නේ නැහැ. නමුත් බෙහෙත් අයිති වෙනවා. නමුත් ජීවනී කියන එක අයිති වෙනවා. සාමාන්‍යයෙන් පුංචි බාධාවක් කරනවා. එහෙම දරුවෙක් ගෙදර ඉන්නකොට මේ ආච්චිලා හැමත් ඉන්නකොට ඕන උපදෙස් ටිකක් දෙනවා. දැන් මාස 6කට විතර කිප්පුවදී ඔය දරුවන්ට කිරි ටික විතරක් දීලා මදි. අපි කොත්තමල්ලි වතුර ටිකක් දෙමු. දෙලුන් ඉස්ම ටිකක් දෙමු. එහෙම දුන්නට කමක් නැද්ද? දෙන්න ඕන නැද්ද? එහෙම දෙන්න අවශ්‍ය නැහැ. පළවෙනි මාස 6ේ මව්කිරි විතරමයි. ඕකට මට තව එකතු කරන්න පුළුවන් රත කල්කේ සමහර වෙලාවට නේද? නෑ ඒ කිසිම දෙයක් අපි නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒ වලින් ඇති වෙන්නේ අමතර අවදානමක්. විස බීජ ශරීරගත වෙන්න. ඉතින් අපේ නිර්දේශයේ වෛද්‍ය නිර්දේශයේ වෙන්නේ පළවෙනි මාස 6 ඇතුළත මව්කිරි විතරමයි දරුවට. නමුත් අපි එහෙම කිව්වට සමහර අවස්ථාවල විශේෂයෙන්ම රැකියාවක් කරන අම්මා කෙනෙකුට අපහසු වෙන්න පුළුවන් පළවෙනි මාස 6ෙම නිවාඩු ලබා ගන්න නේද? ඒ වගේ අවස්ථාවල අපි පුළුවන් තරම් කියන්නේ පළවෙනි මාස 4වත් අඩුම තරමේ දරුවට මව් කිරි දෙන්න. මාස 4න් පස්සෙත් ඔබට පුළුවන් නම් විශේෂයෙන් පැයක් නිවාඩු අරගෙන එහෙම නැත්නම් කිරි දොවලා තියලා ඒකම දීලා මාස 6ක් වෙනකම් මව් කිරි විතරක්ම දෙන්න. ඒක ගොඩක් හොඳයි. නමුත් මාස 4න් පස්සේ අපහසුයි නම් අපි නිර්දේශ කරනවා අමතර ආහාර පටන් ගන්න කියලා. විශේෂයෙන්ම රැකියාවකට යන අම්මා කෙනෙකුට. ඊටත් පස්සේ මව් කිරි නවත්තන්න ඕනද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ ඇත්තටම නේද? එහෙම නැහැ. අවුරුදු දෙකක් වෙනකන් වුණත් මව් කිරි දෙන්න පුළුවන්. සමහර අවස්ථාවල දරුවගේ පෝෂණය අඩු වෙනවා නම් අපි කියනවා වැඩිපුර තැනක් දෙන්න අමතර ආහාරවලට මව් කිරිවලට වඩා. හොඳයි. ඉතින් ඔන්න ඔහොම තමයි මේ පුංචි කිරි කැටියන්ගේ ප්‍රශ්න ගැටළු අපි විසඳාගත්තේ. හැබැයි අපි දන්නවා අපේ අලුත් අම්මලට තාත්තලට කිරි කැටියක් ගෙදෙට්ට ගෙනාවට පස්සේ තවත් ප්‍රශ්න බොහෝමයක් ඇති ඔබේ සිත තුළ. ප්‍රායෝගිකව මේ දේවල් අත්විඳින අම්මල තාත්තල තමයි මේ ගැන දන්නේ. ඔබට මගහැරුණු ටෙලිනාට්‍ය වැඩසටහන් නරඹන්න සිරස TV YouTube නාලිකාවට අදම පිවිසෙන්න. Subscribe කරන්න.